මේ ප්‍රතිපත්ති මාලාව තුළ උපතුමල්ලා කොහොමද දැක්ම තියෙන්නේ? ජාතික ජනබලයේ වැඩිපුරම අවධානය යොමු කරලා තිබෙනවා මේ රටේ මේ පවතින දූෂිත නාස්තිකාර වංචාකාර කොමිස් ගිලින ඒ දේශපාලන සංස්කෘතිය මුළුමනින් වෙනස් කරන්න සිස්ටම් එකකට ගේන්න ඕන කම තියෙනවා. අපිට තියෙන විසඳුම තමයි විශේෂයෙන්ම අප නැණ වෙළඳපොළ ලක් කරගත්ත භාණ්ඩ හා සේවා නිෂ්පාදනයකට සැලසුම් සහගතව ගමන් කළ යුතු. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වැනි ක්ෂේත්‍රයන් වල රාජ්‍ය පංගුව වැඩි කරලා ඒවා සුබසාධන සේවාන් හැටියට පවත්වාගෙන යාම පිළිබඳව අපි කල්පනා කරලා තිනවා. ඒකට සමාජ විෂමතාවය අවම කරමින් මොකද කියන්නේ ඒක සීරෝ කරන්න බෑ කාටවත්. පළවෙනි අභියෝගය හැටියට බාර ගන්නවා රටේ පෞද්ගලික අංශයත් රාජ්‍යයත් ඒ වගේම තවත් කෝපරේටර්ස් වගේ අංශ මැදිහත් කරගෙන FDI යොදාගෙන රටේ දැවැන්ත නිෂ්පාදනයක් කරන එක. තව පියවරක් ගිහිල්ලා ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකද විධායක ජනාධිපතිමය අහෝස් කරලා පාර්ලිමේන්තුවේ බලය පවරනවා කියලා කියනවා. ජනම විචාරණකට යන්න ඕනේ. ඉතින් ඒකට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන අපි සූදානම්. ඉතින් මේක තමයි අපේ ප්‍රතිපත්ති රාමයේ මූලික දේවල්. රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාර සහ පුරවැසි අතර තියෙන සබඳතා විධිමත් කරන්න සහ අත් වශයෙන්ම මේකෙන් බලාපොරොත්තු වෙනවා බදුකරණය. බදුකරණය පිළිබඳ අද තියෙන මේ අයදුම්පත් පුරවන මේ ෆෝම් පුරවන කතන්දරය තියෙනවනේ. එතෙන්දී පුද්ගල අනන්‍යතාවය අඳුරා ගැනීම වැදගත්. ඒතොර මේ සඳහා අපි යුනික් ඩිජිටල් ඩෙන්ටිටි කියන මූලික කවුරු පිළිගත්ත සිද්ධාන්තය ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙන ඉතාම ඉක්මනින්. මුදල් කාසි නෝට්ටු හුවමාරු නොවන ඉලෙක්ට්‍රොනිකලි බැංකු අතර සහ කාඩ් මගින් ගනුදෙනු කරන ඉලෙක්ට්‍රොනිකලි ගනුදෙනු කරන සමාජයක් ගැන අපි කතා කරා. ඩේටා ඉන්ටෝපරබිලිටි තත්ත්වය අපි ඇති කරගන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය ප්ලැට්ෆෝම් එක අපිට හදාගන්න පුළුවන් නම් එතකොට බදු අය කර ගැනීම ඔටෝමැටිකලි කරන්න පුළුවන්. බදු නොගෙවෙන ව්‍යාපාරිකයන් වෘත්තිකයන් බදු දැලට හසු කරගන්න පුළුවන්. ඒ වගේම සමස්ත වශයෙන් සමාජය සාධාරණ ලෙස බදු ගෙවන නිසා පොදුවේ මිනිසුන්ගේ ආකල්ප වෙනසක් වෙනවා. ඒ කියන්නේ අපි හම්බ කරන දේ බදු ගෙවනවා. දුප්පත් මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. හැබැයි දුප්පත් මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්න අවශ්‍ය කරන නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යයට අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමට මේ තාක්ෂණික උපාය මාර්ග අනුගමනය කරන්න පුළුවන්. අපි ඩිජිටල් වෙයි. හැබැයි ඒ ඇතුලේ හුදෙකලා දත්ත පද්ධතිය අපි හදාගන්නේ. අන්න ඒ ප්‍රශ්නෙට අපි අනිවාර්යයෙන්ම උත්තරයක් හොයනවා. ඊළඟ ආණ්ඩුව හදන වෙලාවේ ප්‍රසස්ස ජීවන තත්ත්වයක් ඊට ගැලපෙන සාධාරණ වෙළඳපළ තත්ත්වයක් වෙනුවෙන් අපි මහන්සි වෙනවා. මේ රටේ ගොවි ජනයා වෙනුවෙන් යෙදවුම් සහනාධාර පැකේජයක් එක්ක අපි අලුත් ආණ්ඩුව වැඩ කරන්න කල්පනා කරන්නේ සුදර්මන්. දේපතුමක ගොවියා පිළිබඳව මේ නිෂ්පාදකයා දිහා ගොඩක් වෙලාවට බලනවා අඩුයි. ඒ නිෂ්පාදකයා දිහා බලන අර්ථ ක්‍රමයක් තියෙනවද ප්‍රතිපත්ති මාලාවේ? අපි සාධාරණ දැනෙන යෙදවුම් සහනාධාර සංකල්පයකට යාම තුල පමණයි ගොවියාගේ ලාභය, ගොවියාගේ ජීවන තත්ත්වය, කෘෂිකර්මාන්තයේ වෙත අලුත් પરම්පරාව පෙළඹවීම සහ යහපත් සාධාරණ මිලක් සහිත වෙළඳපළක් අවම වශයෙන් කන්න බොන්න ගන්න අත්‍යවශ්‍ය භාණ්ඩ ටිකේ සාධාරණ මිල මට්ටමක් පිළිබඳ අපිට අපේක්ෂාවක් තියෙනවා. ඒ සඳහා වන බරපතල මැදිහත් වීමක් පුළුවන්. ශ්‍රී ලංකා ප්‍රතිපත්ති මාලාව තුළ ඔබතුමාලා දකින්නේ කොහොමද රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙල තියෙනවද මෙතන? පස් වසරක මෙහෙම පුළුවන් ශ්‍රී ලංකාව. මතක තියාගන්න මේ ප්‍රතිපත්ති මාලාවක් නෙමෙයි. මේක මෙහෙම. මේ මෙහෙම අවසන් නැහැ. යම් සාර්ථකත්වයකට අපි ඇවිල්ලා තිනෝ. අපි මේ සියල්ලම කළේ මේ අවුරුදු දෙකයි මාස තුන තුළ උද්ඝෝෂ වැඩ වරි පිකටි. මේ සියලු දේත් කළමනාකරණය කරන තමයි මෙතනට. මේ සමස්ත වැටුප් විෂමතාවයන් වෙනස් කිරීමේදී ඒ අනුව යෝජනා කළා අවමේ 124ක් වැටුප් වැඩි වෙන්න 135ක් දක්වා පරාසයක වැටුප් අනිවාර්යෙන් වැඩි කරන්න මේ විෂමතාවය ඉවත් කරන්න. අවම වැටුප් 55000ක් වෙනවා. ඒ වෙනකොට දැන්ට COL එක ගෙවනවා 17800ක්. ඒක 25000ක් වෙනවා. ඊළඟට අපි රාජ්‍ය සේවය ඩිජිටල් කරණය කිරීමක් සිද්ධ වෙනවා. ඒ සඳහා ප්‍රතිපත්ති රාමුව සකස් කළා තිනවා. ඒකත් එක්ක යන මේ වැඩපිළිවෙලේදී මට කියන්න ඕන කියලා සමස්ත රාජ්‍යසම වැටුප් විෂමතාවෙන් ඉවත්. පස් අවුරුදු මෙහෙම තුලින් පළවෙනි අවුරුද්ද මේක ක්‍රියාත්මක වෙනවා. බිලියන 250-300 අතර ප්‍රමාණයක් මේකට යනවා. බිලියන 150ක් දැන්ට අපි සොයාගෙන තියෙනවා. ඉතුරු මුදල් ප්‍රමාණය අපි අයවැය යෝජනාත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. පස් අවුරුදු මෙහෙම ආර්ථිකය අපි කොහොමද තේරවාද වෙළඳ ආර්ථිකයක් එක්ක තමයි අපි යනවා කියන කාරණේ තියෙන්නේ. තායිලන්තයේ, වියට්නාම් වගේ රටවල් ඒවා ක්‍රියාත්මක කරලා තිනවා දැන්ට. 2025න් ඔබට ක්‍රියාන්විතේ. ඒක මේකේ මෙහෙයුම් ක්‍රියාවලියක් හැට තමයි දක්වලා තියෙන්නේ. එකමුතු ශ්‍රී ලංකා කියන අවසාන කාරණේදී කොහොමද ජාතික එකමුතු ඇති කරන්නේ කියන කාරණයට අතුමක් ලබා දෙමින් තමයි මේක ඉස්සරහට යන්නේ. මෙතන ලක්ෂයක් තරුණයන්ට කියಾದීමේ වැඩපිළිවෙල එනවා. එයාගේ account එකකට මුදල් ලබා දෙනවා.